සියලු දෙනාට සුබ දවසක් දරුවනේ IMBS හරිත සරසවියේ පාඨමාලා හදාරන ඔබ ඔන්ලයින් හරහා විභාගයට මුහුණ දෙන්නේ කෙසේද යන දැනුවත් කිරීම මෙම වීඩියෝ එකේ අරමුණයි ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ අපේ වෙබ් අඩවිය වෙත ප්‍රවිෂ්ඨ විය යුතුයි www.imbs.lk යන වෙබ් අඩවියට ඔබ ප්‍රවිෂ්ඨ වන්න ඉන් අනතුරුව ඔබ සාමාන්‍ය ආකාරයට ඔබේ LMS ගිණුමට ලොග් වෙන විදිහට LMS ගිණුමට ලොග් විය යුතුයි. ඒ සඳහා student login යන බටන් එක ක්ලික් කර ඔබේ registration number එක සහ password එක ඇතුළත් කරන්න. ඉන් අනතුරුව ඔබේ ශාඛාව select කර login යන බටන් එක ක්ලික් කරන්න. මෙම විභාගයට මුහුණ දීමේදී දරුවනේ ඔබ පියවර කිහිපයක් අනුගමනය කළ යුතුයි. විභාගය සඳහා ඔබ ප්‍රථමයෙන්ම ලියාපදිංචි විය සිටිය යුතුයි. එතකොට මේ ලියාපදිංචි වූ සිසුන්ට පමණයි නියමිත දිනට විභාගය සඳහා මුහුණ දීමට හැකියාවක් තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ සියලුම දෙනා දැන්ම විභාගය සඳහා ලියාපදිංචි වන්න. ඒ සඳහා ඔබට ඔබේ LMS ගිණුමට ලොග් වූ පසු මෙවැනි බටන් එකක් දැක ගන්නට හැකියාවක් තියෙනවා. මෙතන මේ apply examination කියන බටන් එක ක්ලික් කරන්න. ඉන් අනතුරුව ඔබ විභාගය සඳහා ලියාපදිංචි වෙනවා. විභාගය සඳහා ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඔබ හදාරන පාඨමාලාවට අදාළ ඔබේ විෂයන් එවගේම ඒ විෂයට අදාළ විභාගයේ පැවැත්වෙන දිනය වේලාව කියන දේවල්. ඒ වගේම තමයි දරුවනේ මෙම වගුවේ අවසානයේ තියෙනවා exam key කියලා තවත් කොටසක්. මේක ඉතාමත්ම වැදගත් දරුවනේ. ඔබ විභාගයට මුහුණ දෙන්නට යාමේදී ඔබ මේ exam system එකට log වීමේදී ඔබෙන් යම්කිසි password එකක් exam key එකක් ඉල්ලනවා. එතකොට ඒ කී එක වෙනුවට ඔයා යොදන්නට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන සඳහන් වෙන අංකයයි. එතකොට මේ අංකය දරුවනේ අපි දැන්ම ඔබට ලබා දෙන්නේ නැහැ ඔබේ විභාගයේ පැවැත්වෙන්නට. විනාඩි 15කට කලින් අපි මේ කී එක ඔබට මෙතන දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. එතකොට ඒ කී එක අනිවාර්යයෙන්ම නිවැරදිව සටහන් කරගන්න. ඉන් අනතුරුව ඔබට පුළුවන් විභාගය පැවැත්වෙන සිස්ටම් එකට ලොග් වීමට. එතකොට මෙතන තියෙන මේ අංකය වරද්දන්න එපා දරුවනේ. එතකොට ඔබට විභාගය සඳහා මුහුණ දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් මම exam සිස්ටම් එකට ඔබ ලොග් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුවත් කරන්නම්. ඒ සඳහා දරුවනේ මෙතන තියෙන ඔබේ LMS ගිණුමේ තියෙනවා online exam කියලා බටන් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ස්වයංක්‍රීයවම අපේ විභාග පද්ධතියට ඔබව යොමු කරනවා. ඉන් අනතුරුව ඔබට දැක ගන්නට හැකියාවක් තියෙනවා මෙතන login to get started කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබෙන් අසනවා ඔබේ student number එක සහ password එක. එතකොට ඔබ student number එක ලෙස ඇතුළත් කළ යුත්තේ ඔබේ ශිෂ්‍යාංකය එහෙමත් නැත්නම් මේ C වලින් පටන් ගන්න අංකය තමයි ඔබේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක බවට පත් වෙන්නේ. එතකොට ඒක නිවැරදිව මෙතන ටයිප් කරන්න. ඉන් අනතුරුව පාස්වර්ඩ් එකක් අහනවා. පාස්වර්ඩ් එක වෙන්නේ දරුවනේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය. එතකොට වෙන පාස්වර්ඩ් එකක් නැහැ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය තමයි මෙතන ඔබ යොදන්නට අවශ්‍ය වෙන්නේ. ඉන් අනතුරුව බ්‍රාන්ච් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔබට මේ exam පද්ධතිය සඳහා log වීමට හැකියාව දෙනවා. ඒ සඳහා sign in කියන බටන් එක ක්ලික් කරන්න. log වීමෙන් අනතුරුව දරුවනේ ඔබට මෙතන විෂයන් කිහිපයක් දැක ගන්නට හැකියාවක් තියෙනවා. එතකොට ඔබ හොඳින් බලන්නට අවශ්‍යයි ඔබට පැවැත්වෙන විභාගයේ නම සහ මේ විෂය
කේතය මෙතන සඳහන් වෙනවද කියලා. එතකොට නිවැරදිව මේ විෂය සහ විෂය කේතය සිලෙක්ට් කළා තමයි ඔබ විභාගය සඳහා මුහුණ දීමට අවශ්‍ය වෙන්නේ. මොකද දරුවනේ අපේ ආයතනයේ පැවැත්වෙනවා පාඨමාලා කිහිපයක්. තොර ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව, එවැගේම මනෝවිද්‍යාව. ඉතින් ඔබ නිවැරදි විභාගයට ලොග් වීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා දරුවනේ දැන් මෙතන ඔබ දැන් මනෝවිද්‍යා පාඨමාලාව හදාරන දරුවෙක් නම් එතකොට ඔබේ විෂයට අදාළව තියෙන පළවෙනි ඔයාගේ එක්සෑම් එක මෙතන සටහන් වෙනවා. එතකොට ඔබ කළ යුත්තේ දරුවනේ ඔබේ මේ විභාගයේ නිවැරදිව මේ විෂයට අනුව ඔබ විභාගය සඳහා ලොග් වීමයි. ඒ සඳහා මේ start exam කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කිරීමෙන් අනතුරුව මෙතන exam key එකක් ඉල්ලනවා. එතකොට ඔබට මතක ඇති මම පෙර සඳහන් කළා ඔබ මේ apply examination කියන බටන් එකට ගියාට පස්සේ මෙන්න මේ කියන වගුවේ ඔබේ exam key එක සටහන් වෙනවා කියලා. අන්න ඒ key එක තමයි දරුනේ මෙතන ඇතුළත් කරන්නට අවශ්‍ය වෙන්නේ. එය නිවැරදිව ඇතුළත් කරන්න නැත්නම් ඔබට විභාගය සඳහා log වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඕකේ කරන්න. ඕකේ කිරීමෙන් අනතුරුව දරුවනේ ඔබට දැක ගන්න පුළුවන් ඔබේ විභාග ප්‍රශ්න පත්‍රය. එතකොට ඔබට ලැබෙන්නේ පැයක කාල සීමාවක්. එතකොට ඒ පැයක කාල සීමාව ඇතුලේ ඔබ ප්‍රශ්න 40කට පිළිතුරු සපයන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ එක එක ප්‍රශ්න මෙතන දැක්වෙනවා. ඊටවා ඒ ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ සපයලා දෙවෙනි ප්‍රශ්නෙට යනවා. ඒ විදිහට පිළිතුරු සපයලා ඔබ අවසානයේදී පිළිතුරු සැපීමෙන් අනතුරුව, කියන්නේ ප්‍රශ්න 40ටම පිළිතුරු සැපීමෙන් අනතුරුව ඔබ complete and submit exam කියන බටන් එක ක්ලික් කරන්නට අවශ්‍යයි. එතකොට ඔබ විභාගය අවසන් කරා වෙනවා. එතකොට ඔයාට විභාගයේ ප්‍රතිඵල දැනගන්නට හැකියාවක් ලැබෙනවා. දැන් මම මෙතන complete and submit exam කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට දරුවනේ මම මේ සියලුම ප්‍රශ්න වල පිළිතුරු සැපයුවේ නැහැ. ඉතින් ඒ නිසා fail කියලා වැටෙනවා. එතකොට යම්කිසි දරුවෙක් මේ විභාගය පළවෙනි වරට කරද්දී fail වුණොත් ඔබට නැවත දෙවතාවක් මේ විභාගය සඳහා මුහුණ දීමට හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබට repeat examination කියන බටන් එක ක්ලික් කර නැවත වතාවක් මේ විභාගයට මුහුණ දිය හැකියි. ඒ සඳහා අර කලින් ආකාරයටම repeat exam කියන බටන් එක ක්ලික් කරලා ඔබේ exam key එක අර කලින් ඔබ පාවිච්චි කරපු exam key එකම මෙතන enter කරලා ඔබට නැවත වතාවක් විභාගයට මුහුණ දීමට හැකියාවක් පවතිනවා. මේ විදිහට තමයි දරුවනේ ඔබ විභාගයට මුහුණ දීමට අවශ්‍ය වෙන්නේ. ඔබ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව ඔබේ LMS ගිණුමේ මේ ප්‍රතිඵල අප්ඩේට් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක අප්ඩේට් වෙන්නේ කොහොමද? ඔයාට පුළුවන් ඔබේ LMS ගිණුමේ results කියන බටන් එක තුලට යන්න. ඒ තුලට ගියාට පස්සේ ඔයාගේ exam result ඔබට මේ හරහා දැක ගන්නට හැකියාවක් පවතිනවා. එතකොට දරුවනේ ඒක එකවරම අප්ඩේට් වීම වෙන්නේ නැහැ. විනාඩි 15ක් පැය භාගයක් ඇතුළත ඔයාගේ මේ results කියන තැන ඔබේ ප්‍රතිඵල අප්ඩේට් වීම සිද්ධ වෙනවා. ඉතින් දරුවනේ මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔබට පැහැදිලි වෙන්නට ඇති කොහොමද ඔබ විභාගය සඳහා ලියාපදිංචි වන්නේ, ඒ වගේම විභාගය සඳහා ලොග් වන්නේ කොහොමද කියන සියල්ල පිළිබඳව ඔබට මේ වීඩියෝ එක හරහා පැහැදිලි වන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබට විභාගයේ හොඳින් ලිවීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින් ප්‍රාර්ථනා කරමින් මෙම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.